අපි මේ ඉන්නේ හුරුළු වැව ආරම්භ කරාට පස්සේ සම්පකාර සමිති ව්‍යාපාරය ආරම්භ කරාට පස්සේ ඉතාමත්ම පුනර්ජීවන යුගයකට ඉතිහාසයේ උරුමකම් තියෙන ස්ථානයක තමයි ගැටලාව විවිධ සේවා සම්පකාරය නමින් පවත්වන ගියපු මූලස්ථානයේ තමයි මේ අපි අද ඉන්නේ මේ මේ බිල්ඩින් එකේ තමයි මේ හුරුළු ව්‍යාපාරයේම සම්පකාර කටයුතු 70 77 කාලය තුල ගොවියන්ට සහ ප්‍රජාවට සේවය සැලසුවේ නමුත් 77 පස්සේ යුගයේ මේවා කඩා වැටිලා ඉන්පස්සේ මේ වෙනකොට අද වල් බිහි වෙලා මේ ආයතන වලින් කිසිදු කටතවියක් කෙරෙන්නේ නැති තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. හුරුළුවැව නමින් විවිධ සේවා සම්පකාර සමිතිය නගරයට අරන් ගියාට පස්සේ මේ වගේ කිසිදු පරිපාලනමය කටයුත්තක් ගොවීන් වෙනුවෙන් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන් මේ බිල්ඩින් එකේ ලක්ෂ 3ක ධාන්‍ය ගබඩා කිරීමට හැකියාව තිබෙනවා. ඊට පසු කාලීනව මෙතන මෝටර වලින් කරන් ඒ කියන්නේ විදුලියෙන් ක්‍රියාත්මක කරන ලක්ෂ ඒ කාලේ ලක්ෂ 25ක මෝලක් හයි කරලා තියෙනවා. මෙයින් කිසිදු මාස කීපයක් වැඩ කරා. ඉන්පස්සේ මේවා සම්පූර්ණම දූෂණය වංචාව නිසා කඩා වැටලා තියෙනවා. හැබැයි මේ ප්‍රදේශයේ අද රට දියුණු කිරීම සඳහා රටට අවශ්‍ය විනිමය කියන්නේ ඩොලර් සහ ප්‍රදේශයේ අයට රැකියාව ලබා ගැනීම සඳහා මේ මේ ධාන්‍ය විශේෂයෙන්ම අගේ එකතු කරපු භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දේශීය හා විදේශීය වතින් කරන්න පුළුවන් හොඳ සම්පත් තියෙන ඉදිරියේ මාර්ග විදුලිය විශාල ඉඩමක් මූල්‍යමය වශයෙන් ගත්තොත් විශාල වටිනාකමක් තියෙන තැනක තමයි මේ 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 හුරුළුවැව ගැටලාව මේ සම්පකාර බිල්ඩින් එක තියෙන්නේ. ඒ වගේම තමයි මේ හරහා තියෙන ප්‍රාදේශිකත් මේ ගැටලාවේ අද මේනකොට වැහිලා. අද වල් බිහි වෙලා. අද මිල පාලනයක් නැහැ. විශේෂයෙන්ම මම කියන්නට ඕන අපේ ප්‍රදේශවාසීන්ද කඩවල් 10ක් ගත්තොත් 10ක මිල 10ක්. ඒ හේතුව සම්පකාර සමිතියකින් මිල නියාමනයක් සිද්ධ වුණා පහුගිය කාලවල. අද කඩේ මුදලාලි කියන්නේ කඩවල් 10ක මිල 10ක. ඒ නිසා අද මේ වෙනකොට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි බව මේ රටේ මිනිස්සු නෙවෙයි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක ආහාර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යුරෝපා සංගමයෙන් ලෝක ආහාර සංවිධාන වලින් කියනවා ලංකාවේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ දුප්පත්කමේ දිලිඳුකමේ මන්ද පෝෂණේ අන්තිම තැනට වැටුණු රටවල් අතරට ඊයේ පෙරේද වෙනකොට එකතු වුණා. ඒ නිසා ඒකෙන් ගලවා ගැනීමට නම් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමාලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය මේ විෂය සම්බන්ධව ඉන්න සම්පකාරිය සම්බන්ධව ඉන්න ඇමතිවරු මේ සඳහා ඇල්ම බැල්ම දාලා මෙවැනි තැන් සොයා බලා මේවා කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කළොත් මේ රට ගොඩ ගන්න පුළුවන් නැත්නම් මේක වෙනත් රටකට විකුණලා දාන එක තමයි එහෙම නොකරනවා නම් කරන්න තියෙන කියලා තමයි අපි ගොවිය වෙනුවෙන් මේ අවස්ථාවේදී මතක් කරන්නේ. පීමිලිදී ගැනීම සඳහා අල ගලෙන් බෙදුනම ගත්තොත් එහෙම යකල්ල සහ උල්පජ්ජම සහ මෙවිනි ගබඩා කීපයක්ම තිබෙනවා. ඒ කිසිදු ගබඩාවක මේ සැරේ බෝඩ් එක දැම්ම විනා වී අලවි වී විලදී ගැනීම සිදු වුණේ නැහැ. ඇමතිතුමා කැබිනට් පේපරේ දානවා කියනවා අනිත් අය එපා කියනවා කියනවා අය පහෝදා දානවා කියනවා සලකා බලනවා කියලා ඇමතිවරයා නොහැකි පුජ්‍යලයක් බවට පත් වෙලා විහිළුකාරයෙක් බවට අද පත් වෙලා ඉවරයි මහින්ද අමරවීර ඇමතිතුමා ඒ විහිළු සපයන්න බවට පත් වෙලා අද විශාල කාලගෝට්ටියක් බවට පත් වෙලා තිනවා අද උදාහරණයකට ගත්තොත් දැන් මාස් ගන්න සඳහා ගොවියන්ට සී සෑමට ඉන්ධන නිකුත් කරනවා අක්කරයකට ඩීසල් ලීටර 30ක් උදාහරණයකට අක්කර 3ක් තියෙන ගොවියෙකුට ලීටර 90ක් මිලදී ගන්න ඕන ලීටර 90 ගැනීම සඳහා පාස්ටික් බූලියක් අද රුපියල් 7000 සිට 10000 දක්වා වෙළඳ පොලේ ගිහිලා ඩීසල් ටික දමා ගැනීම සඳහා එකවර ලබා දෙන්නේ. එකවර ගත්තේ නැත්නම් අය ගන්න විදිහක් නැහැ. අද වෙලා තියෙන බරපතලම ඛේද වාචකේ මේක නිලධාරින්ට බලධාරින්ට කාට කිව්වත් තේරුම් ගන්න බැරි ගම නෙවෙයි උද්දච්චකමයි ගොවියා වෙනුවෙන් සහ අසරණ මිනිසු වෙනුවෙන් හිතන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අද වී ටික රුපියල් 100 සිට 104 දක්වා අඩු වෙලා තියෙනවා ගොවියා ඉන්දර ටික මාස් ගන්නට මිලදී ගන්න නැත්නම් වී මිල අඩු නිසා වී ටික විකුණලා ඩීසල් ටික ගන්න බෑ ඩීසල් ටිකක් අඩු වුණේ නැහැ අනිත් තෙල් අඩු වුණාට ඒ නිසා ප්‍රවාහන කටයුතු සහ ඉදිකිරීම මේ ප්‍රවාහන කටයුතු සහ ඉදිරි කන්නේදී බිම් සකස් කර ගැනීමේ නිෂ්පාදන ක්‍රියාවලියට ඩීසල් මිල අඩු කරලා මේ වී මිල රුපියල් 150ට දැන් ඉතුරුලා තියෙන වී ටික හරි මිලදී ගැනීමට වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් හදනවා නම් පෞද්ගලික අංශයේ මේ පොළොන්නරුවේ ඉන්න මෝල් මාපියාකාරෝ ටික අද මේ රට මේ බූවල්ෙක් වාගේ වෙලාගෙන ඉන්නේ ඒ නිසා ඔවුන්ට ඉඩ දෙනවද අසරණ මිනිසු වෙනුවෙන් පෙනී ඉන්න මිනිසු හැටියට ඒ සංවිධාන හැටියට පෙළ ගැහෙනවද කියලා අපිත් ගොවියොන්ගෙමුත් අහනවා ඒ සඳහා පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරනවා මේ தත්ත්වය අනිවාර්යෙන් ඒවා වීමිලදී ගැනීමට තැන් නැතුව නෙමෙයි යකල්ල ගබඩාවේ මෙට්‍රික් ටොන් ප්‍රමාණයයි උල්පජ්ජම ගබඩාවේ වී මෙට්‍රික් එක ගබඩාවක් පොහොර කොමර්ෂල් එකකට ගත්තා දැන් පොහොර නැති ඉඳි දෙකම ගන්න පුළුවන් මේ වගේ ගාමීය මට්ටමේ සම්පකාර ගබඩා තියෙනවා ඒවා පොඩි මුදල් ලක්ෂ 4-5 දීලා රිපයර් කරලා අරගන්න පුළුවන් දැන් මේ ගබඩාවේ ලක්ෂ 3ක් ගබඩා කරන්න පුළුවන් ඒ කියන්නේ මේ මේ ප්‍රදේශයේ ලක්ෂ 3ක් ගන්නවා කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒ නිසා දුටු වැව, ගලෙන් බිඳුන වැව, ගැටලාව, පඩිකාර මඬුව, යකල්ල, මේ උල්පජ්ජම
මේ ප්‍රදේශයේ මේ ගබඩා පහසුකම් තියෙනවා. ඒ ටික මිලදී ගත්තා රජයේ මිල පාලනය වීමක් සිද්ධ වෙනවානේ. මේ දැන් අද වෙලා තියෙන්නේ වීකිරණ මුදලාලිලාට ඕන හැටියට මුල මිල තීරණය කරන්න. එහෙම නැත්නම් වැහිච්ච එක එක කාරණාවක්. වැහුණට පස්සේ ඔබතුමා කියනවා වගේ පහුගිය කාලයේදී මේ මිල මිල ගබඩා කිරීමට ගබඩා පහසුකම් නැහැ කිව්වා. පස්සේ ඔයා මඩුවට array යනවා කිව්වා. ඒ වගේ කතන්දර ගොඩක් කිව්වා. දැන් මුදල් ප්‍රශ්නේ ගබඩා ප්‍රශ්නේ දෙකම බොරුවට කියවට දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක්. ඉතින් ගබඩා ප්‍රශ්නේ පුළුවන් මේවා රිපෙයාර් කරලා අලුත් වැඩියා කරලා ගන්න පුළුවන්.